අද ගොඩාක් දකිනවා සීදි විනාසා ගන්න සිදුවේ. පහුගිය කාලේ වෛද්‍ය සිසුවියක් ජීවිතේ බොහොම වෙහෙස කරයි මං යන්න යනවා කියලා එහෙම අදහසක් ලියලා තියලා මේ ලෝකේ දාලා ගිහින් තිබුණා දුම්රියට පැනලා. එබඳු සිදුවීම් දිනපතා ලංකාව වගේ රටවල්වල බහුල ලෙස වාර්තා වෙනවා. ලෝකයේ සීදී විනාශා ගැනීම මතින් ලංකාව තියෙන ඉහළ තැනක කියලා අමතක කරන්න එපා. මේක ආරම්භ වෙච්ච ගමන් මිනිස්සු කියනවා සීදී විනාශා ගත්තොත් ආයෙ ඉපදෙන්නෙත් නෑ කියලා. අර දෝනිත් එහෙම හිතන්න ඇත. මොකද වෙහෙසයි කියලානේ කෝච්චියට පැනලා තියෙන්නේ. දැන් මං ඔබෙන් ඇහුවොත් ඇගේ වෙහෙස ඉවරද? දැන් අරගොල්ලෝ කියන විදිහට මිනිස්සු දිවි නසා ගත්තම ඉපදෙන්නේ නැත්තම් හොඳයිනේ. මොකද ආයමන්ති මා ජාති නැති දානි පුණම් බව. සිදුවත් කුමාරයාගේ බලාපොරොත්තුවත් නැවත නූපදිමි මේ මගේ අන්තිම භවයයි. බෞද්ධ අපේ බලාපොරොත්තුවත් නැහි ජාතු ගබ්බසෙයම් පුනරේති. නැවත උපතක් නොලැබීම අපේ බලාපොරොත්තුව. ඉතින් ඒක කොච්චර බෙල්ල තියලා වහටිකක් බීලා ගඟට පැනලා කරගන්න පුළුවන් කමක් තියෙනව නම් අපි හැමෝම එකතු වෙලා දිනසා ගන්න එක පහසුයි. නමුත් පින්වත් අපි එක එක්කිනාට හිතෙන විදියයි ලෝකේ පවතින විදියයි දෙකක් කියලා හොඳට තේරුම් ගන්න. වෙහෙස කරයි ජීවිතේ කියලා දිවිනසා ගත්ත දියණිය ඊට වැඩිය දැන් වෙහෙසට පත් වෙලා ඉන්නේ. ඒ වෙහෙසට පිළිතුරු දෙන්නවත් කෙනෙක් නැති. අපි දරුවන්ට කියලා දෙන්න ඕන සීදිවි නසා ගන්නවා කියලා කියන්නේම ප්‍රශ්නවල අවසානය නෙවෙයි ප්‍රශ්නවල ආරම්භය. මිනිස්සු කියනවා දිවි නසා ගන්න මැරුණාම ආයි ඉපදෙන්නේ නැහැ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් මේක ඇහුවොත් බුද්ධ දේශනාවේ හැටියට චුතිසිත අකුසල සහගත වුණොත් ඊළඟ භවයේ දුගතියට යනවා. ආයිපදෙන්නේ නැති වෙන්න නම් රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන් මරා දමා තිබිය යුතුයි. එසේ නොවන කෙනෙක් දිවි නසා ගන්න විට අවසාන සිටිවිල්ල. එන්වත්ටි ගොඩක් වෙලාවට දිවි නසා ගන්න සතුටින් නෙවෙයි. අසීමිත තරහ. ඇතැම් විට ලෝකෙත් එක්ක, ඇතැම් විට තමන් එක්ක. සිවුම් මැදේනේ කරොත් ගැටීමක් තියෙනවා. ලෝකෙට අපි හරි කැමති. අපි කැමති දේවල් ලෝකෙන් හොයනවා. හැබැයි කැමති දේ හම්බෙන්නේ නැති වෙනකොට අපි ඒකට ගැටෙනවා. ඒ ගැටීමේ ප්‍රතිඵලය ලෙස දිවි නසා ගැනීම වෙන අත්දැකීම නැත්තම් අටලෝ දහම තේරුම් ගන්න බැරි වුණාම ඒකට මුණ දෙන්න තරම් පෞරුෂයක් නැති වුණාම අර වගේ තීන්දු ගන්න. එතකොට අවසාන සිතිවිල්ල තියෙන්නේ මොකද්ද? පටිඝ සම්පයුක්ත. පටිඝ සම්පයුක්ත සිතක් ඒ කුසල සිතක්ද? නෑ ඒක අකුසල සිතක්. එතකොට පටික සම්පයුක්තව පුජ්‍යලේකුගේ අවසාන සිතිවිල්ල තීන්දු වීමම එයම දුගතියට පත්වීමට හේතුව. අන්න එහෙනම් මිනිහෙක් මලාම දිවි නසා ගැනීමකින් නම් එක සිද්ධ වුණේ ඔහු ඇය නැවත මිනිසෙකු වී ඉපදීමට වඩා දෙවියෙකු වී ඉපදීමට වඩා සුගතියට එමට වඩා දුගතියට යාමේ ඉඩකඩ බොහෝ සෙයින් දෙන්නේ. ආන්ගේ අරුතින් තමයි පින්වත්නි අපේ සාමාන්‍ය ජනයා කිව්වේ මෙරිච්චාම දිවි නසාගෙන ආයු උපදින්නේ. ඔවුන් අදහස් කළේ මනුස්ස භවයක අය ලේසි නෑ උපදින්නේ. නමුත් පින්වත්නි ඒක එහෙම වෙන්නේ අවසාන සිතිවිල්ල පදනම් කරගෙන. අවසාන සිතිවිල්ල අපි විශ්වාස කරනවා දිවි නසා ගන්න කියලා. දාමත්ම දුර්වර්ණයි. මේක හරි වැදගත්. දැන් දිවිනසා ගත්ත කෙනෙකුත් ඉන්නවා දිවිනසාගෙන අන්තිම මොහොතේ මේ භවයෙන් චුත වෙන විට අපරේකින් සියෙන් පංගුවක් වගේ පුංචි වෙලාවක ඒ අවසාන මොහොතේ ඇතිවෙන සිතිවිල්ල කුසල සංකාරයක්. ඒත් සුගතියට යන්න ඉඩක් තියෙනවා. මින්වත් මේක ලේසියෙන් වෙන්න පුළුවන් වැඩක් එහෙම නෙවෙයි. වෙන්නෙම දුගතියට යන්නේ. ඒක නිසා අපි ඔබට කියන්න ඕන. දුන්නා පුතාලට අම්මලා තාත්තලට කියන්න ඕන. ඔබට යම්කිසි ගැටලුවක් විසඳ ගන්න බැරුව මුණ දෙන්න බැරුව දිවිනහ ගන්න හිතෙනවා නම් ඒකෙන් ප්‍රශ්නේ ඉවර වෙයි කියලා හිතෙනවා නම් මතක තියාගන්න
එතන ඉඳලා අලුත් ප්‍රශ්න ටිකක් පටන් ගන්නවා. බොහෝ විට තාම බිහිසුණු ප්‍රේතාත්ම ලිපිදලා. තාම දරුණු ප්‍රේතාත්ම මොකද මිය දෙන්නේම වෛරයකින්. දරුණු ප්‍රේතාත්ම වල ඉපදිලා යක්ෂ ආත්ම වල ඉපදිලා භයානක විදිහේ කටුක වේදනා විඳින්න කල්ප ගණන් දුක් විඳින්න හේතුව. එතකොට කාටද කියන්නේ? අම්මට කියන්නද තාත්තට කියන්නද යාළුවන්ට කියන්නද? පුතාණන් කියයි නෑ ඉතින් ඒක අපි විඳ ගන්නම්. මෙහි තියෙන මේ තත්ත්වය විඳ ගන්න බැරි මිනිහා එහි ගින් අපාය දුක් විඳි. කතාවට නම් හොඳයි. සමහරු කතාවට එහෙම කියනවා. කවන්නේ අපාය දුක මීට වඩා හොඳයි එහෙම කියනවා නේද? එහෙම කියනවා. එයාට අපාය දුක හොඳයිද මේ මහත්ය තරහ වෙන එකට වඩා නෝන තරහ වෙන එකට වඩා පෙම්වතිය විවාහ කරගන්න බැරි වෙන එකට වඩා ඒකට වඩා අරක හොඳයි. ඒක දන්නේ නිසා කියන්නේ. පින්වත්නි මේ පීඩාව වගේ නෙවෙයි කෝටි ප්‍රකෝටි වාරයකින් වැඩි. මෙච්චරයි කියා ගණන් කරන්න බැරි. මනින්න බැරි අතිශය භයානක දුක් දොමනස් යනට පත්වන බව දන්නවා නම් විහිළුවටවත් කියන්නේ කියන්නේ. එමින් දුර්කයින් වැනි සමාජ විද්‍යාඥයන් මිනිස් මනස පිළිබඳව පර්යේෂණ කරන්න පැහැදිලි කළා මේ සමාජය තුළ දිවිනසා ගැනීම කියන එක එක්තරා මානසික රෝගයක් විදිහට. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දහම ඉතා පැහැදිලිව ගන්නවා පුත්තස්ස ලෝක ධම්මෙහි චිත්තං යසන කම්ප. අටලෝ දහම මේ ජීවිතේට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක ලඟන. මේ தත්ත්වයේ තේරුම් ගන්න බැරි මිනිහා ඒව ලඟුනම ඒක දරා ගන්න බැරුව ජීවිතෙන් පලා යන්න හරි. එහෙනම් අපේ දරුවන්ට යෝජනා කරන්න ඕනේ මේ අටලෝ දහමට. මේ දුර්ලභ මනුස්ස භවය ආරක්ෂා කරගන්න. පින්වත්නි අනන්ත කල්ප ගණන් නේක විද තිරච්චින ලෝකවල ප්‍රේත ලෝකවල ඉපදිලා දුක් විඳලා ඉතාම අපහසුයෙන් ලබාගත් මනුස්ස භවය. ජිග්ගල කියන සූත්‍රයේ කියනවා කන කැස් බෑවා විය සිදුරෙන් අහස දකින්නාසේ. මහා සයුරේ පාවෙන සිදුරු සහිත අර විය ගහ විය දණ්ඩ එහි ඇති සිදුරකින් අහස බලන වසර 100කට වරක් උඩ එන එක ඇහැක් පේන මත්ස්‍යාසේ. ඊතරම්ම දුර්ලභ කාරණාවක්. මම කිව්වහම ඔබට හිතේ නෑ ඒක ඊට වඩා නම් පහසුයි හැමදාම ළමයි ඉපදෙන්නේ කියලා. නමුත් පින්වතුනි ලෝකෙ සිද්ධ වෙන වෙනත් උපත්තරට සාපේක්ෂව දැක්කා. ඒ කියන්නේ කූඹි ගුලක ඉපදෙන කූඹි ගස් සංඛ්‍යාව මාළුවෙකුගේ බිත්තර ගොඩක ඉපදෙන මාළු සංඛ්‍යාවත් එක්ක ගණන් කරාම ඒක මොනතරම් කලාතුරකින්ද? ප්‍රේත ලෝකත් එක්ක ගණන් කරාම ඒක මොනතරම් කලාතුරකින්ද? එහෙම හිතුවාම ඒ දුර්ලභව ලබාගත් මනුස්ස භවය ආරක්ෂා කරගන්න කියලා අපි ඔබට කියනවා. ඒ භවයේදී මූණ දෙන්න තියෙන ගැටලු තේරුම් ගන්න බැරුව කලමනාකරණය කරගන්න බැරුව එයින් පලා යමේ අදහසින් දිවිනසාගත්ත මිනිස්සු ආයෙත් මොනතරම් කාලයක් මනුස්ස භවයකට සුගතියකට දේව ලෝකයකට එන්න බැරි දුක් විඳිනවා. ඒක නිසා තමයි මේ දුර්ලභ මනුස්ස භවය දැක ගන්න මැනවි. අනිත් එක මේ ඔබ ඇවිල්ලා තියෙන බුද්ධෝත්පාද කාලයකටයි. බලන දුර්ලභ තවත් කාරණාවක්. එතකොට දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලය, ඒ වගේම දුර්ලභ වූ මනුස්ස ප්‍රතිලාභය, ඒ වගේම දුර්ලභ වූ ෂණ සම්පත්. ඒ කියන්නේ ඇස් පේනවා, කන් ඇහෙනවා, හොඳට ඉන්ද්‍රියන් නිරෝගීව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම අංග විකල නොවි ඉද්දිත් ඒ සියලු භාග්‍ය ලැබිලා තියෙද්දි දිවිනසා ගන්න ඕනේ මේ ජීවිතේ වැඩන්නේ නැහැ කියලා හිතනවා නම් අපි අද කාලේ පුතාලට යෝජනා කරන්න ඕන එක්කෝ මනෝවෛද්‍යවරයෙක් නෙමෙයි. එසේත් නැත්නම් ඔබ ලෝතුරා බුදුන්ගේ ධර්මයේ පරිශීලනය දැන් ගෝධික හාමුදුරුවෝ වගේ හාමුදුරුවරු අපිට හම්බ වෙනවා ධර්මයේහි උන්වහන්සේ සමාපත්තියකට සම්වදිනවා ධානයකට සම්වදිනවා ධානය ආය වෙනස් වෙනවා ධානලාභීව මෙලව හැර යාම අපවත් වීම ආසාවක් උන්වහන්සේට තිබුණා. හැබැයි ඒක කරගන්න බෑ කොච්චරවත් ධානය පිළිගෙනවා ආය ධාන වඩා ගන්නවා. උන්වහන්සේ මොකද කරේ ධානයක් ලැබලා ඉන්න මොහොතකම
හිස බූ ගාන දැලිත් දි අරගෙන ගෙල සිටර මාර දිව්‍ය පුත්‍රයා මේක දැකලා භාග්‍යතුන් වහන්සේට කිව්වා අනුබේ ශාවකේ ඔබේ ගෝලේ ඔබේ ශිෂ්‍යේ දිවිනසාගත බුදුරජාණන් වහන්සේ බුදු වැසින් බලන උන්වහන්සේ මේ පිළිබඳ සොයා බලන උන්වහන්සේට තේරෙනවා ගෝධික හාමුදුරුවෝ සිය දිවිනසාගනු පිණිස සිය ගෙල සිඳිනකොටම ගෙල සිඳි ප්‍රාණේ නිරුද්ධ වීමට පෙර ඒ දැනුණු කටුක වූ වේදනාව මෙනෙහි කරලා වේදනානුපස්සන කර්මස්ථානයේ වඩලා උන්වහන්සේ පිරිනිවන් පාවා බුදුහාමුදුරු දිනසාගන්න තීන්දුව කළේ ධානලාභීව සුගතියකට යාමේ ධානලාභීව මෙලව හැර යාමේ අදහස ඒ වගේම ඒ දරුණු ක්‍රියාමාර්ගයට ප්‍රවිෂ්ට වෙන විට උන්වහන්සේගේ මනස වෙනස් වෙලා ඒක කර්මස්ථානයේ බවට පත් වෙලා කෙලෙසුන් ප්‍රහීණ කිරීම දක්වා දිනුන අපූර්ව දැන් මේ වනාල උපාසක අම්මලා උපාසක මහතුරු ඉදර ගිහින් පීආරගෙන බෙල්ල කපා ගන්න එපා භාවනා කරන ගමන් මම ඒකෙන් සුගතියකට යාවි නිවන් අවබෝධ වෙමි කියලා පින්වත්නි ඒ ගෝධික හාමුදුරුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක කමටහන කරගත්තා. උන්වහන්සේට එසේ කමටහනක් කරගන්න බැරි වුණා නම් උන්වහන්සේද දුගතියකට යාමට ඉඩ තිබුණා. ඒක නිසා අපි කිසිසේත්ම දිවිනසා ගැනීම අනුමත කරන්න පුළුවන් එක නෙවෙයි කියන බව ඔබට මතක් වෙනවා. මේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය ආරක්ෂා කරගන්න නොකා නොබිහරි ප්‍රශ්න ගොඩක පැටලි පැටලි ඇරි ආරක්ෂා කරගන්න කියලා යෝජනා කරනවා උතුම් ධර්මයේ ඇසුරේ.